ස්වයංඥානය ඇත්තටම ටිකක් සංකීර්ණ වෙනවා. මොකද අපිට මේක ඔප්පු කරන්න විදිහක් නැහැ. ගොඩක් දුරට මම උදාහරණයක් දුන්නොත් එහෙනම් මෙන්න මේ විදිය. අපි අපේ කවුරු හරි අපි දන්න කෙනෙක් රට යනවා. රට යනකොට එයා ගියාට පස්සේ අපිට නිකන් විෂන් එකක්, ෆීලිං එකක් එනවා මේ ප්ලේන් එක කඩන් වැටෙනවා කියලා. ඒකට මේ අවස්ථාවේදී ඇත්තටම මේ සිද්ධිය ඇත්තටම සිද්ධ වෙයිද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් මම මේක කියන්න ඕනද මේ පුද්ගලයාට? කිව්වොත් එහෙම කිව්ව නිසා මේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නිකන් කීනයක් වගේ අපිට නිකන් සිතුවිල්ලක් පවනද? මෙන්න මේ විදිහට සෑහෙන ප්‍රශ්න ගොඩක් එනවා මේ ස්වඥාණය ගැන, එහෙම නැත්නම් ඉන්ටියුෂන් එක ගැන කතා කරනකොට. මේ විදිහට මේ සංකීර්ණ වූ ස්වඥාණය පිළිබඳව අපි මොකද්ද මේ ස්වඥාණය කියන්නේ? ඒ වගේම මේ ස්වඥාණය සහ සිතුවිලි අතර වෙනස මොන වගේද කියන එකත්, ඒ වගේම ස්වඥාණය අපිට භාවිතා කර හැකි ආකාරය පිළිබඳ මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කරුණු පහකින්. හොඳයි, ඔබ මේ සම්බන්ධ වන්නේ කාලයාත්‍රී YouTube channel එකත් සමග අපි මේදී සාකච්ඡා කරනවා ආධ්‍යාත්මික සංකල්පවල ප්‍රායෝගික අවබෝධය ලබා ගැනීම සහ ප්‍රායෝගික අත්දැකීම් විදගන්න ආකාරය සම්බන්ධව. මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ ඉන්ටියුෂන්, එහෙම නැත්නම් ස්වඥාණය සම්බන්ධ. මොකද්ද මේ ස්වඥාණය කියලා කියන්නේ? ස්වඥාණය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් අවබෝධ කරගන්න උත්සාහ කරනකොට අපි තාර්කිකව, එහෙම නැත්නම් කරුණු විමසීමකින් තමයි අපි යම් කිසි දෙයක් අවබෝධ කරගන්නේ. එතකොට මේ ඉන්ටියුෂන් එක තුළ සිද්ධ වෙන්නේ ඇත්තටම අපි මේ විදිහට කිසිම විමර්ශනකින් තොරව, කිසිදු කරුණු එහෙම නැත්නම් මේ ෆැක්ට්ස් අපි විමර්ශනකින් තොරව අපිට නිකන් ගට් ෆීලිං එකක් එනවා මෙන්න මේක තමයි හරි කියලා. කොච්චර ඒ සම්බන්ධව ඊට අගේන්ස් කරුණු, ඊට ප්‍රතිවිරුද්ධව කරුණු කොච්චර තිබ්බත් අපිට ෆීලිං එකක් තියෙනවා මේක තමයි හරිම දේ කියලා. මේක සිද්ධ වෙන්නේ තාර්කික දෙයක් හඳුනා ගැනීමෙන් ඔබට ගිය ඥානයක් විදිහට තමයි මේ ඉන්ටියුෂන් එක. එහෙම නැත්නම් ඉනර් නොයින් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ ස්වභාවයෙන් තමයි මේ ස්වඥාණය ඇත්තටම පවතින. අපි කණ්ණාඩියක් ඉස්සරහට කියලා බැලුවොත් එහෙම අපිට පේනවා යම්කිසි ස්වરૂපයක්, භෞතික ස්වરૂපයක්. මේ භෞතික ස්වરૂපය ඇත්තටම සම්පූර්ණ ආලෝක ප්‍රමාණයෙන්, ආලෝක අවකාශයෙන් 20% වගේ ප්‍රමාණයක් තමයි මේ භෞතික කියන ස්වභාවය පවතින්නේ. එතනින් ඔබට ගිය කිරණමය ශරීරයක් අපතුල පවතිනවා. ඒ වගේම මේ ඇස්ට්‍රල් ශරීරය, ඉමෝෂනල් ශරීරය, අධ්‍යාත්මික ශරීරය කියලා මේ විදිහට කොටස් කීපකින්, ලේයර්ස් කීපකින් පවතිනවා. මේ ලේයර්ස් කීපය ඇත්තටම එකිනෙක සන්නිවේදනය කරමින් තමයි පවතින්නේ. ඒ වගේම මේ ලේයර්ස් කීපයට අදාළව අධ්‍යාත්මික තල, විවිධ අධ්‍යාත්මික තල ඒවත් සන්නිවේදනය කරමින් තමයි පවතින්නේ. ඒ වගේම අපි හිතාගෙන හිටියට දැන් අපගේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක මත තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට කියලා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මේ විශ්වයේ හැම මොහොතකම පවතිනවා. ඒ වගේම මේ අපගේ මේ ලේයර්ස් කීපය තුළ මේ කිරණමය ශරීරය සම්පූර්ණ පරිසරයත් එක්ක, සම්පූර්ණ විශ්වයත් එක්ක හැම මොහොතකම කමියුනිකේට් කරගන්නේ. මේ සන්නිවේදනය පවත්වා ගැනීම තමයි හැම තිස්සෙම පවතින්නේ. අපගේ මනස ස්වභාවය ඇත්තටම මුළු විශ්වයත් එක්කම ගනුදෙනු කරමින් තමයි පවතින හැම මොහොතකම. ඒ කියන්නේ අපගේ මේ ශරීරය ගොඩක් දුරට ගත්තොත් එහෙම රේඩියෝ සිග්නල් ටවර් එකක්, එහෙම නැත්නම් මේ ටෙලිෆෝන් ටවර් එකක් වගේ හැම තිස්සෙම සිග්නල්ස් නිකුත් කරමින් තමයි පවතින්නේ. ඒ සිග්නල්ස් මේ රේඩියෝ ටවර්ස් වල, එහෙම නැත්නම් මේ ෆෝන් ටවර්ස් වල වගේ යම්කිසි රේන්ජ් එකකට සීමා වෙලා නැහැ. මේ කිරණ ඇත්තටම මුළු විශ්වයටම එක ක්ෂණයක් තුළ ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ කතා කරමු මේ විවිධාකාර ලේයර්ස් තුළ, විවිධාකාර අධ්‍යාත්මික තල තුළ මේ විදිහට අපි ගනුදෙනු කරන මෙන්න මේ විදිහට මේ සිද්ධ වෙන කමියුනිකේෂන් එක, මේ සන්නිවේදනය, මේ කේන්ද්‍රස්ථානය වන්නේ අපගේ හදවත. මේ හදවත තුළින් මේ දත්ත ලබාගෙන, මේ පරිසරය තුළ මේ විශ්වයේ පවතින මේ සියලු දත්ත ලබාගෙන, මේ සන්නිවේදනය කරපු ඒ දත්ත ලබාගෙන වෙනම සිතුවිලි ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. වෙනම හිතන්න ගන්නවා මේ හදවත තුලින්. හදවත කියන්නේ අපගේ මේ මනුෂ්‍ය කේන්ද්‍රස්ථානය තුලින්. ගොඩක් දුරට අපිට ගෝචර වෙන ප්‍රමාණය තමයි අපි හදාගත්ත මේ අනන්තතාවය කියන රාමුව තුල, මේක තුල සිද්ධ වෙන දේවල් තමයි අපිට අසු වෙන්නේ. මේක තුල සිද්ධ වෙන දේවල් තමයි අපි යථාර්ථයක් විදිහට දකින්නේ. එතකොට අපිට මේ යථාර්ථය කියලා අපි ගොඩනගාගෙන තියෙන්නේ මේ අපගේ අනන්තතාවය. ඒ රාමුව තුල සිද්ධ වෙන දේවල් තමයි හරි, ඉතුරු දේවල් නිකන් සිතුවිලි පමණයි කියලා අපි ඒ දේවල් අත්හැරලා දාන ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මෙතෙන්දී මේ ස්වභාවය නිසා ගොඩක් දුරට මේ නූතන අපි මේ කතා කරන මේ කාලවකවානුවේ සිටින මිනිස්සු ගොඩක් දුරට රොබෝ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ඉන්ටියුෂන් එක නැති වෙලා තියෙන මේ ස්වයංඥානය අත්හැරලා දාලා අපි ගොඩක් දුරට මේ තාර්කිකව, ලොජිකල් විදියට හිතන්න පුරුදු වෙලා ඒ දේවල් හරි කියලා හිතාගෙන මේ යන්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. මෙතෙන්දී මේ හෘදයේ පවතින දැක්ම තමයි මේ ස්වයංඥානය කියලා කියන්නේ. මේ විදියට මුළු විශ්වයත් එක්කම ගනුදෙනු කරලා ගොඩනගා ගන්න ඥානයක් තමයි මෙන්න මේ ස්වඥාණය කියලා කියන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව එතකොට මේ ස්වභාවය හඳුන්වන්නේ සබ්කොන්ෂස් ෆිනොමිනන් එකක් කියලා. ඒ කියන්නේ යටි සිතේ ක්‍රියාදාමයක් කියලා.
අධ්‍යාත්මික ඉගැන්වීම් තුළ අපි සම්පූර්ණ මේ මයින්ඩ් එක එහෙම නැත්නම් සිත කියන එක සම්පූර්ණයෙන්ම අත්හැරලා දාන. සාමාන්‍යයෙන් යෝගික් මාස්ටර් කෙනෙක්ව හම්බෙන්න යනකොට ඔවුන් කියන්නේ ඇත්තටම සිත කියන එක මේ මයින්ඩ් එක සරප්පු දෙක් ගලවනවා වගේ දොරට එලියෙන් තියලා එන්න කියලා මේ මයින්ඩ් එක. හොඳයි දැන් අපි බලමු අපගේ සිතුවිලි සහ ස්වයං ඥානය අතර වෙනස මොන වගේද කියන එක. මුලින්ම ගත යුතු දෙයක් තමයි අපගේ හැඟීමක් ලෙස හෝ සිතුවිල්ලක් ලෙස නෙමෙයි මේ ස්වයං ඥානය මතුවේ. ඊට පැද්දි හාත්පසින්ම වෙනස් ආකාරයකට. අපිට මූලික වශයෙන්ම දැනෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් අදහසක් තමයි හැඟීමක් ඉද දරුණු හැඟීමක් ලෙස ඒ කියන්නේ ස්ට්‍රෝං ෆීලින්ග් එකක් විදිහට එහෙම නැත්නම් පැහැදිලි සිතුවිල්ලක් විදිහට මේ ස්වයං ඥානය මතුවෙනවා කියන එක. ඒතරම එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහ උදාහරණයක් දෙන්නම් මම ඔයගලන්ට. අපි රෑ කරවල වැටලා තියෙන වෙලාවේ 10ට 11ට විතර යනවා ගේට්ටු ළඟට ගේට්ටු ලොක් කරලාද කියලා බලන්න. මේ අවස්ථාවේදී අපිට එකපාරට දකින්න ගන්නවා සර්පෙක්. ඒකට අපි සෑහෙන තිගැස්සීමකට ලක් වෙනවා. ඒ සිදුවීම යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම අමතකුණාට පස්සේ අපි ආයේ මාසිකට ඊට පස්සේ ওই ක්‍රියාවලියම කරන්න අපි නැවත ගේට්ටු ළඟට යනකොට අපිට නිකන් බයක් දැනෙනවා. කිසිම හේතුවක් නැතුව. ඒ වගේම නිකන් ගහකින් ගහක් හෙලවෙන සද්දයක් ඇහුනොත් අපිට බයක් දැනෙනවා. මෙන්න මේ විදිහට මේ ක්‍රියාදාමයේ සිදුවෙන්නේ. එතකොට මේ පැරණි හැඟීම තුළ, ඒ කියන්නේ පැරණි ගොඩනැගිච්ච මේ සිතුවිලි, මේ සිදුවීම තුළ, ඒ සර්පයා දැක්ක සිදුවීම තුළ ගොඩනැගිච්ච හැඟීම තුළ තමයි ඒ අවකාශයට අපි යනකොට නැවත අපිට ඒ හැඟීම එන්නේ. එතකොට මේක ඉන්ටියුෂන් එක හෝ ස්වයං ඥානය නෙමෙයි. මම ඔයගලන් පැහැදිලි කරන්න මෙන්න මේම දෙයක්. මේක විෂුවලයිස් කරගන්න බලන්න මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කියපු විදිහට මේ හදවතේ සිදුවෙන මේ ක්‍රියාදාමය තුළින් ඒ අපි පරිසරයෙන් විශ්වෙන් අද ගන්නාලද ඒ සියලු දත්ත ටික තුලින් පරිචීලනය කරලා හිතලා යම්කිසි ආකාරයක මේ ඉන්ටියුෂන් එක ස්වයංඥානීය විදිහට දත්ත පැකේජ් එකක් ගොඩනගගෙන එන්න මේ දත්ත පැකේජ් එක ඊට පස්සේ මොළයට නිකුත් කරාට පස්සේ මොළෙන් තමයි මේක දිගහැරලා ගන්න. මොළෙන් මේක දිගහැරලා ගත්තට පස්සේ අපේ අනන්‍යතාවයෙන් තමයි මේක හසු වෙන්නේ. අනන්‍යතාවයත් එක්ක පොඩි ගැටීමක්ද සිද්ධ වෙනවා. මොකද අනන්‍යතාවය කියන්නේ යම්කිසි රාමුව. එතකොට මෙන්න මේ දත්ත පැකේජ් එකේ තිබ්බ දත්ත වලට අනුව මේ අනන්‍යතාවයත් එක්ක මේක ගැටෙනකොට අපගින් යම්කිසි ආකාරයක හැඟීම් මතුවෙන්න ගන්න. හැඟීම් සහ සිතුවිලි පික්චර්ස් විදිහට අපිට ඇති වෙන්න ගන්නවා. ඒ දත්තවලට අදාළ. එහෙම තමයි මේ ඉන්ටියුෂන් එහෙම නැත්නම් ස්වයං ඥාන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ඉන්ටියුෂන් කියන ස්පාර්ක් එක ආවට පස්සේ තමයි හැඟීමක් හෝ සිතුවිල්ලක් දැනෙන්න ගන්න. එහෙම නැතුව සිතුවිල්ලක් හෝ හැඟීම ඉන්ටියුෂන් එක විදිහට මතුවෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු ස්වයං ඥානය තුලින් අපිට පෙන්눔 කරනවා. එන්න මෙහෙම දෙයක්. අපි දැන්ට කරගෙන යන ජොබ් එකෙන් අයින් වෙන්න කියලා එකක් දෙනවා. මෙතෙන්දී මේකට අදාළව අපගේ සිත තුලින් අපගේ අනන්‍යතාවය තුලින් මේ කාරණයට අදාළව සෑහෙන ගැටීමක් ඇති වෙනවා. එතකොට අපි මේ අදහස ආවට පස්සේ මේ ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ කොහොමද අපි බිල් ගෙවන්නේ කොහොමද? ඊට පස්සේ අලුතෙන් තැනකට ගියොත් එහෙම එතන මොන වගේ හැසිරෙයිද? මේ වගේ අපි කියන්නේ පුරුදු වෙලා තියෙන පරිසරයක් නෙමේ තියෙන්නේ. වෙනස් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දේවල් වලට අදාළව හැඟීම් මතුවෙන්න පුළුවන්. හැඟීම් සහ සිතුවිලි මතුවෙන්න පුළුවන් අර කාරණය මූලික කරගෙන. ඒක පදනම් කරගෙන. ඒ කියන්නේ ඒකට ප්‍රතිචාරයක් විදිහට තමයි මේ සිතින් සහ සිතින් ගොඩනැගෙන සිතුවිලි සහ හැඟීම් මතුවෙන්නේ. දෙවැනි කාරණේ තමයි එතකොට මේ ඉන්ටිටියු මැසේජස් අපිට ලැබෙන්නේ වාචිකව නෙමෙයි වචන විදිහට නෙමෙයි. අපිට හිතන්න පුළුවන් අපගේ අභ්‍යන්තර චැට් එක, ඉනර් චැට් එක, ඉනර් වොයිස් එක එහෙම නැත්නම් සිතින් ගොඩනගෙන මේ කටහඬ තුලින් අපිට මේ මැසේජ් එක එනවා කියලා. ඒ විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. මේක ගොඩක් දුරට කම්පන ලැන්ග්වේජ් එක, කම්පන භාෂාව තුලින් තමයි අපිට ලැබෙන්න ගොඩක් දුරට. ඒ කියන්නේ ভাইබ්‍රේෂනල් ලැන්ග්වේජ් කියන එක. මේ විශ්වයේ පවතින ගැඹුරු භාෂාවක් වන මේ කම්පන ලැන්ග්වේජ් කියන එක. මේ හෘදය තුලින් මේ නිකුත් වෙන මැසේජ් එක මුලයට ගියාට පස්සේ ඒක දිගහැරනවා කියලා මම කිව්වා. මේ දිගහැරුණාට පස්සේ මේ ඉන චැට් එක, ඒ වගේම සිතුවිලි, ඒ වගේම හැඟීම් මේ තුලින් අපිට මේක මතු කරලා දීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේකේ මේ ස්වභාවය, මේ ස්ට්‍රක්චර් එක, මේ මැසේජ් එකේ ස්ට්‍රක්චර් එක අපගේ මේ අනන්‍යතාවයත් එක්ක ගැටුණාට පස්සේ ඒ තුලින් පෙන්ලා දෙනවා මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. මේ වගේ හැඟීම් මතු කරන දෙයක් තමයි තියෙන්නේ. මේ වගේ සිතුවිලි තමයි මේකට අදාළව ගොඩනගන්නේ. ඒ විදිහට අපගේ ඉනර් චැට් එකත් ඒකට අදාළව ඒක පදනම් කරගෙන වැඩ කරනවා නිසා ඉනර් චැට් එක විදිහට අපිට මේ මැසේජස් එන්නේ නැහැ. ඒ වගේම ගොඩක් දුරට අපගේ අනන්‍යතාවය විසින් මේ මැසේජස් ගොඩක් බ්ලොක් කරන්න උත්සාහ කරනවා. බ්ලොක් කරන්න කියන්නේ මේක ආවට පස්සේ ඒකට විරුද්ධ හැඟීම් මතු කරනවා. මොකද අපගේ රාමු, ඒ කියන්නේ අපි හදාගත්ත රාමුව තමයි අනන්‍යතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ රාමුවෙන් පිටත යනකොට මේ අනන්‍යතාවය කැමති නැහැ. ඒ වගේම චේන්ජස් වෙනවාට අපගේ ජීවිතේ. අපේ දිනචර්යාව වෙනස් වීම වෙනවාට, අපගේ ලොකේෂන් එක වෙනස් වෙනවාට, අපි වෙනස් දේවල් කරන්න, අලුත් දේවල් කරන්න පෙළඹෙනවාට අපගේ අනන්‍යතාවය කැමති නැහැ. ඒ රාමුවේ පවත්වා ගැනීම තමයි අනන්‍යතාවයේ මූලික අරමුණ. ඒකට ඒ අවස්ථාවේදී ගොඩක් හැඟීම් මතු වෙන්න පුළුවන්. ඒ වගේම ඉනර් ෂට් එකෙන්, ඒ වගේම සිතුවිලි වලින් ගොඩක් හැඟීම් මතු වෙන්න පුළුවන් මේ ක්‍රියාවට, මේ අපිට ලැබෙන ඉන්ටිටිව් මැසේජ් එකට විරුද්ධ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි මම කලින් සඳහන් කරපු මේ ভাইබ්‍රේෂනල් ලැන්ග්වේජ්, මේ කම්පන භාෂා ස්වභාවය.
මේක ගොඩක් වෙලාවට දැනෙන විදිය මට බෙන්ඩ් කරන්න පුළුවන් ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට නිකන් ෂොක් එකක් විදියට එන්න පුළුවන් ඒ වගේම නැත්තම් සාමාන්‍යයෙන් අමුතු ෆීලිං එකක් විදියට දැනෙන්න පුළුවන් ඒ කියන්නේ සාමාන්‍ය අපිට දැනෙන හැඟීමට වැඩිය ඉතාමත් වෙනස් ආකාරයේ හැඟීමක් විදියට එකපාරට දැනෙලා ඒක එවෙලෙම නැති වෙලා යන ඒ ආකාරයට මේක සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම ඔබ හෘද ස්පන්දනයට ගොඩක් සංවේදී නම් මෙහෙම නැත්තම් මේ හදවතේ ක්‍රියාකාරීත්වයට ගොඩක් සංවේදී පුද්ගලයෙක් නම් ඔබට මෙන්න මේ හදවතේ පවතින වෙනස් වීම ඇත්තම දැනගන්න හැකියාවක් තියෙනවා ගොඩක් සාමාන්‍යයෙන් මේ හදවත ගැන ප්‍රැක්ටිස් කරන කට්ටිය ගොඩක් ඒ වගේ දේවල් රිසර්ච් කරන කට්ටිය ඒකට අවධානය යොමු කරලා ඒ ප්‍රැක්ටිසස් කරාට පස්සේ ගොඩක් දුරට දෙගොල්ලන්ට හැකියාවක් තියෙනවා ඒ කියන්නේ හෘද ස්පන්දනයේ වෙනස් වීමෙන්ම මෙවැනි ඉන්ටුටිව් මෙසේජස් හඳුනා ගැනීමට ඒ වගේම මේ වීඩියෝ එක රෙකෝඩ් කරගෙන යන අවස්ථාවේදීත් මට ප්‍රායෝගික අත්දැකීමක් ලැබුණා මෙන්න මේ විදිහට ගොඩක් වෙලාවට මේ පිටතින් ගොඩක් සද්ද එනවා ඒ වෙලාවට වීඩියෝ එක කට් කරන්න වෙනවා ගොඩක් අවස්ථාවලදී මට ආපු මෙසේජ් එක තමයි මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ශබ්ද එනකොට ගොඩක් වෙලාවට නවත්තලා ඉන්න වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ආපු මෙසේජ් එක තමයි මේ විදිහට නිකන් ෆීලිං එකක් විදිහට එකපාරට ඇවිල්ලා ගිය දෙයක් තමයි මේක කරගෙන යන්න පුළුවන් කියන එක. එන්නේ මේ විදිහට ප්‍රායෝගික විදිහට ඔයගලන්ට ඔයගලගේ ජීවිතේත් ඇත්තටම මෙවැනි අත්දැකීම් ලැබිලා ඇති වොන් තරම්. ඊළඟානේ තමයි මේ ස්වයංඥානීව අපිට ලැබෙන මෙසේජස් ඇත්තටම අපිට විග්‍රහ කරන්න අමාරුයි. මේකට කිසිම එක්ස්ප්ලනේෂන් එකක් නැහැ. ගොඩක් දුරට මම කලින් වීඩියෝස් වල සඳහන් කරපු දේ තමයි ඉහළ සංඛ්‍යාතවල සිද්ධ වෙන අත්දැකීම් අපිට අපගේ මේ ලැන්ග්වේජ් එකට මැප් කරන්න සෑහෙන අමාරුයි කියලා. ගොඩක් වෙලාවට කාලය වගේ දේවල් සෑහෙන අමාරුයි. අපිට ප්‍රායෝගිකව අපි මේ ජීවිතයේ සිද්ධ වෙන අත්දැකීම් එක්ක අපිට ගලප ගන්න. එතකොට මෙන්න මේ ඉන්ටුටිව් මෙසේජස් ස්වයංඥානීව ලැබෙන දේවලුත් අන්න ඒ විදිහට. අපිට කිසිම එක්ස්ප්ලනේෂන් එකක් නැහැ මේක මෙහෙමයි සිද්ධ වුනේ කියලා. ඒ වගේම හේතුවක් දක්වන්න විදිහකුත් නැහැ. අපිට ඒක ගොඩක් වෙලාවට අපි ඒකයි කියන්නේ gut feeling එකක් කියලා. ඒක ෆීලිං එකක් විදිහට දැනුණාට දැනීමක් විදිහට එක මොහොතකට දැනුණාට ඒක හරියටම හරි කියලාත් අපි දන්නවා. හැබැයි කිසිම එක්ස්ප්ලනේෂන් එකක් නැහැ. ශ්‍රීලංකාවේ තමයි මේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපගේ හිතට හසු වෙන මානෙන් ගොඩක් ඔබ්බට ගිහිල්ලා. ගොඩක් දුරට මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි. මේක ගොඩක් වෙලාවට ප්ලෑන් එකක් විදිහට අපිට පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ හිතට හසු වෙන දේවල් තමයි මොන හරි දෙයක් කරන්න යනකොට අපි අනිවාර්යයෙන් ප්ලෑන් එකක් ගහනවා. එතකොට මොකක්ද කියන අරමුණක් තියෙනවා මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ මෙහෙම මෙහෙම කියලා. මෙතනදී ඒ විදිහ දෙයක් ඇතුළත පෙන්වුම් කරන්න මේ ඉන්ටුටිව් මෙසේජස් වල ගොඩක් වෙලාවට පසල් එකක් විදිහට තමයි අපිට හඳුනා ගන්න. මනස හඳුනා ගන්න මේක ගොඩක් කරට පසල් එකක් විදිහට. ඒ කියන්නේ අපිට කොහෙද මේක අගක් මුලක් හොයන්න බැරි විදිහට. හැබැයි මේක හරියට පැහැදිලිව බැලුවොත් එහෙම මේ දේවල් මේ මෙසේජස් අපි ෆලෝ කරොත් එහෙම කියන්නේ ගොඩක් දුරට මේකට කියනවා අපි සින්ක්‍රොනිසිටි එක. මේ සින්ක්‍රොනිසිටි එකත් එක්ක ජීවත් වෙනකොට මේ විදිහට මේ මෙසේජස් අපිට හඳුනා ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඒ අවස්ථාවේදී අපිට පේනවා මේකේ ලොකු ප්ලෑන් එක කොටසක් ඒ කියන්නේ පසල් එකේ විවිධාකාර කොටස් තමයි අපිට මේ මෙසේජස් විදියට දැනෙන්නේ කියලා. සින්ක්‍රොනිසිටි එක කියලා මම කිව්වේ සින්ක්‍රොනයිස් වීම කියලා කියන්නේ මේ රිද්මය අපි හඳුනාගෙන මේ රිද්මයත් එක්ක ඒකට ටියුන් වෙලා ජීවත් වෙනවා. ඒ ටියුන් වෙලා ජීවත් වෙනකොට අපිට හැකි වෙනවා මේ පසල් එකේ විවිධ කොටස් අපිට හඳුනා ගන්න. ඒ කියන්නේ මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි කියලා අපිට දැනගන්න ලැබෙනවා. මේ පසල් එකක් ආකාරයට සිද්ධ වෙනවා කියපු කාරණේ කොහොම සිද්ධ වෙන්නේ කියලා මම ඔයාලට උදාහරණයක් විදියට මෙන්න මේ විදියට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මම කාරණයක් පෙන්නනම් මෙන්න මේ උදාහරණෙදී සිනාරියෝස් දෙකක් අපි ගන්නවා එකම කාරණය සම්බන්ධව. පළවෙනි සිනාරියෝ එක තමයි පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේ විදිහට. මම ඔබත් එක්ක වාහනයක නැගිට. ඔබ තමයි ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ මම එහා පැත්තේ සීට් එකේ ඉන්නේ. ඌ මගෙන් අහනවා කොහෙටද යන්න ඕනේ කියලා. මම කියනවා යම්කිසි ඩෙස්ටිනේෂන් එකක් යම්කිසි ගමනාන්තයක් දෙනවා මෙතනට යන්න ඕනේ කියලා. එතකොට නූතන තාක්ෂණයට අනුව ඔබ GPS එකේ ෆෝන් එකේ තියෙන GPS එකේ ගහනවා මේ ඩෙස්ටිනේෂන් එක මේ ගමනාන්තයට යන්න ඕන කියලා. එතකොට සම්පූර්ණ මැප් එකක් පෙන්වනවා මෙතන මෙතනින් හැරිලා මේ විදියට හැරිලා මේ තමයි යන්න තියෙන්නේ කියලා. අපිට කිසි ප්ලෑන් එකක් පෙන්වනවා මේ විදියට තමයි අපි ගමන් කරන්න ඕනේ කියලා. හොඳයි ඊළඟ අවස්ථාව. ඊළඟ සිනාරියෝ එක අපි මෙන්න මේ විදියට ගමු. ඔබයිමයි වාහනේ නැගිනවා. ඔබ අහනවා කොහෙද යන්න ඕන කියලා. ඩෙස්ටිනේෂන් එක ඇහුවට පස්සේ මම ඔබට කියන්නේ ගමනාන්තය. මම ඔබට කියනවා ඩ්‍රයිව් කරගෙන යන්න ඕම හැරෙන තැන මම කියන්නේ. එතකොට ඔබට ප්‍රශ්නයක් වෙනවා කොහෙද යන්නේ කිසිම අයිඩියා එකක් නැ යන දිහා. එතකොට ඔබ ඩ්‍රයිව් කරගෙන යනකොට හැරෙන්න ලං වෙලා මම කියනවා මෙන්න මෙතනින් හැරෙන්න කියලා. ඔබ දන්නා එතනින් හැරෙන්න ඕනද කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙන්න මේ පසල් එකක් ආකාරයට අපිට මේ ඉන්ටුටිව් මෙසේජ් එන විදිහ. ස්වයංඥානයත් එක්ක ජීවත් වීම ඔන්න ඔය වගේ අත්දැකීමක්. මොහොතින් මොහොත තමයි ගයිඩන්ස් එක හම්බෙන්නේ. හැබැයි අපගේ මනස හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ෆුල් ප්‍රූෆ් ප්ලෑන් එකක්. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට මග ඇරෙනවා මෙන්න මේ ඉන්ටුටිව් මෙසේජස්. හැබැයි ෆුල් ප්‍රූෆ් ප්ලෑන් එකක් ඇත්තටම තියෙනවා. ෆුල් ප්‍රූෆ් මාස්ටර් ප්ලෑන් එකක් ඇත්තටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපේ මනසට ඒක හපු වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඔබ මේ දේවල් පුහුණු කරගෙන යනකොට ඔබට අවබෝධ වෙයි කොහොමද මේ පසල් එකේ පීසස් එකට සම්බන්ධ වෙලා එකට ඇලයින් වෙන්නේ කොහොමද? මේ සම්පූර්ණ මාස්ටර් ප්ලෑන් එක එකට එකිනෙක සම්බන්ධ වෙලා සම්පූර්ණ ඇලයින්මන්ට් එකක් විදියට ගොඩනගන්නේ කොහොමද? මේ සියලුම දේවල්.
ඒවගේම වැදගත් කාරණා තමයි ඔබගේ සිතේ සිදුවෙන සිතුවිලි මට්ටමින් හැඟීම් මට්ටමින් වෙන ක්‍රියාවලිය දැකි. තවත් වැදගත්ම කාරණා තමයි එතකොට ඔබ මේ දේවල් දැනගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඔබට මේ දේවල් ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීමක් විදිහට ලැබෙන්නේ නැත්තම්. මොකද මේ channel එකේ මූලික අරමුණ තමයි මේ අපි කතා කරන සියලුම දේ අත්දැකීමක් විදිහට ඔබට ලබා දීම. ඒ නිසා අපි බලමු ඔබට පුහුණු කරගන්න පුළුවන් කාරණා පහක් සම්බන්ධව මේ ස්වයං ඥානය වැඩි දියුණු කර ගැනීම සඳහා. මේ පළවෙනි කාරණේ තමයි එතකොට මේ අපි සඳහන් කරපු කාරණා පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම. මේ දේවල් අවබෝධ කරගෙන තමා තුළින් මේ දේවල් ටිකෙන් ටික දැකීම. මම සඳහන් කරපු හැඟීම, සිතුවිලි, ඒ වගේ මීනර් චැට් එක මේ දේවල් කොහොමද තමා තුළ ක්‍රියාත්මක වන්නේ? තමාගේ අභ්‍යන්තරයේ මේ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය සියුම් විදිහට දැක්කට පස්සේ ඔබට මෙවැනි ඉන්ටියුෂන් එකක් විදිහට ලැබෙන පණිවිඩ හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. මේ දේවල් වලට ඔබට වෙනම කාලයක් ගත කරන්න යුතු නැහැ අතරම. ඔබ ඇතුළත ඔබගේ අභ්‍යන්තරයේ තියෙන දේවල් ඔබ ළඟම තියෙන දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ඔබට කොහෙවත් ගිහිල්ලා හොයාගන්න දෙයක් නැහැ මේ දේවල් කොහෙද තියෙන්නේ මේ දේවල් කොහොම සිද්ධ වෙන්නේ කියලා. මම පෙන්නුම් කරපු ආකාරයට ඔබට ඔබ තුලින්ම හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඔබගේ ක්‍රියාවලිය ඔබගේ අභ්‍යන්තරයේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? හොඳයි දෙවෙනි කාරණය තමයි ඔබගේ සිත නිහඬ බවට පත් කිරීම. නිහඬ කිරීම කියලා කියන්නේ අපිට හිතන දේවල් නැවැත්වීම නෙමෙයි. ඒ කියන්නේ අපි සෑහෙන සිත තුළින් රිලැක්ස් තත්වයකට පත් වීම. මේක කරන්න ඕන තරම් දහස් ගණක් භාවනා ක්‍රම ඇති ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝ සර්ච් කරලා බලුවොත් එහෙම විවිධාකාර දේවල් තියෙනවා. මේ හැම එකකින්ම ඕගලන්ට හැකියාවක් තියෙනවා. තමන්ගේ මනස රිලැක්ස් තත්වයකට පත් කරන්න. ඒ කියන්නේ පැහැදිලි බවකට පත් කරන්න. පැහැදිලි වෙන්න වෙන්න සියුම් දේවල් ඔබට වටහා ගැනීමේ හැකියාවක් සියුම් දේවල් අවබෝධ කර ගැනීමේ හැකියාවක් පවතී. ඒකර ඒ තුලින් ඔබට පුළුවන් මේ මනස ටිකින් ටික රිලැක්ස් කරලා නිහඬ බවට පත් කරන්න. ක්ෂණික ක්‍රමයක් ඔබට කියනවා නම් එහෙම ඔබට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. ඔබගේ S2 වහගෙන ફોકસ කරන්න ඔබගේ මේ හදවත් කේන්ද්‍රයට. මේ භෞතික හදවත් තියෙන තැන නෙමෙයි. හදවත් කේන්ද්‍ර එහෙම නැත්නම් හාර්ට් චක්‍රය කියලා කියන මෙන්න මේ ප්‍රදේශය. එහෙම නැත්නම් මම කියපු කේන්ද්‍රස්ථානය. හෘද කියන කේන්ද්‍රය. මෙතන ફોકસ කරාට පස්සේ මනසේ තියෙන එක එක ව්‍යාකූලත්වය ටික ටික පහව ගිහිල්ලා රිලැක්ස් තත්වයකටපත් වෙනවා. එතකොට ඒ මාර්ගයෙන් ඔබට පුළුවන් මේ නිහඬතාවය ඇති කරගන්න. මුලින්ම ඔබට ඔබගේ සිත එහෙම එහෙ යන්න දුයි. සිතේ ස්වභාවය තමයි සිත දුවන එක. දුවන එක අපිට නවත්තන්න බෑ. හැබැයි ඒකේ තියෙන කම්පන ස්වභාවය අපිට වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඒතුවෙන් මේ නිහඬ බව අත්විඳින්න පුළුවන්. ඒතකොට නිහඬ වෙන්න වෙන්න ඔබට සියුම් ධර්මතා අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ඒ තුලින් අපි කතා කරමු මේ ඉන්ටියුෂන් එක එහෙම නැත්නම් ස්වයං ඥානය අවදි කර ගැනීමට සහ ඒ සිද්ධ වෙන ආකාරය දැක ගැනීමට හැකියාවක් තියෙනවා. හොඳයි තුන්වෙනි කාරණය තමයි මේකෙන් ඇත්තටම ඔයගලන්ට හොඳ අත්දැකීමක් විදියට ලබා ගන්න පුළුවන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. මේකෙදි කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ රිලැක්ස් වෙලා පොඩ්ඩක් මෙතනදී මුකුත් භාවනාවක් කරන්න අවශ්‍යතාවක් නැහැ. හැබැයි නිහඬභාවය පොඩ්ඩක් අත්විඳින්න හැකියාවක් තියෙනවා නම් ඔබට ඒක ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් ඒක ටිකක් වැදගත් වෙයි. එහෙම නැති වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට මේක කරන්න හැකියාවක් තියෙනවා. අපි ටිකක් රිලැක්ස් වෙලා ඉඳගෙන S2 වහගෙන අපි හිතට ප්‍රශ්නයක් යොමු කරනවා. ඉතර ප්‍රශ්නයක් යොමු කරනකොට අපි උත්තරයේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතනදී. ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවි අපි මොකක් හරි ප්‍රශ්නයක් අහනවා හිතින්. ඊට පස්සේ තප්පර කීපයක් එහෙම ඉඳලා ඊට පස්සේ අපි එතනින් අයින් වෙලා ගිහිල්ලා අපේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. ඔබට උත්තරේ ඔබ නොසිතන වෙලාවක තමයි හම්බෙන්නේ. ඔබ කවදාවත් උත්තරේ බලාපොරොත්තු වෙන් හිටියොත් ඔබට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඔබ අමතක වෙලා ගියාට පස්සේ මෙහෙම දෙයක් සිද්ධ වුණාද කියලා ඊට පස්සේ කොයිම හරි මොහොතක ඔබට උත්තරය ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රශ්නේ ඇහුව ගමම ඔබට උත්තරය ලැබෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ කාලයේ අවකාශයෙන් ඔබට කිය දෙයක් තමයි අපි මේ කතා කරන්නේ. එනිසා මෙන්න මේ ආකාරයට ඔබට හැකියාවක් තියෙනවා මේ ක්‍රියාවලිය මෙන්න මේ විදිහට ඔබට හැකියාවක් තියෙනවා මේ ක්‍රියාවලිය කරලා ඔයගලන්ට ප්‍රායෝගික අත්දැකීමක් විදිහට මේ ඉන්ටියුෂන් එක එහෙම නැත්නම් මේ ස්වයං ඥානය අපිට පණිවිඩ ස්වයං ඥානය තුලින් අපිට පණිවිඩ ලැබෙන ආකාරය ප්‍රායෝගිකව අත්දැකීම. හොඳයි හතරවෙනි කාරණය තමයි ෆ්ලෝ එක එහෙම නැත්නම් මූව්මන්ට් එක කියන එක. මේ සම්පූර්ණ විශ්වය කියන ප්‍රොජෙක්ෂන් එකම මූව්මන්ට් එකක් එහෙම නැත්නම් රිද්මයක් ආකාරයට තමයි පවතින්නේ. මම මේක සිත තුලින් ඔයගලන්ට පෙන්වන්න කරොත් මෙන්න මේ විදිහට අපිට දැන් සිතට එනවා එක එක සිතුවිලි. ගොඩක් දුරට අපිට සිද්ධ වෙන්නේ අපි එක සිතුවිල්ලක් තුළ නැත්නම් එක අරමුණක් තුළ අපි ඒක අල්ලගෙන ඒක තුළ රැඳිලා ඉන්න දෙයක්. මේ ෆ්ලෝ එක ඇත්තටම අපි ඉන්නකොට මේ ෆ්ලෝ එක තුලින් තමයි අපිට අවශ්‍ය දේවල් මැනිෆෙස්ට් වෙන්නේ, ආකර්ෂණය වෙන්නේ, අපිට හොඳ දේවල් ලැබෙන්නේ. ඒ දේවල් සියල්ලම සිද්ධ වෙන්නේ අපි මේ මූව්මන්ට් එකේ මේ රිද්මය තුළ අපි හිටියොත් තමයි. ඒ කියන්නේ අපි දැන් මුහුදක ඉන්නවා කිව්වම අපි බෝට්ටුවක ඉන්නවා. මේ බෝට්ටුවේ ඉන්න අවස්ථාවේදී අපි මේ තියෙන රැලි කඩාගෙන යන්න අපි උත්සාහ කරොත් එහෙම ඒ රැලි වල හැප්පිලා මේ බෝට්ටුව කඩාගෙන වැටෙනවා. මෙතෙන් ගිලෙනවා.
අපි මේ ඒ රිද්මයත් එක මේ රැල්ලේ රිද්මයත් එක්ක හිටියොත් එහෙම අපිට මේ බෝට්ටුව පවතින තුරා අපිට මේ රිද්මයේ රැඳලා ඉන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක්. එතකොට මේ සිතුවිලි තුලින් ගොඩනැගෙන මේ ෆ්ලෝ එක අපි කිසිසේත්ම මේක බ්ලොක් කර යුතු නැහැ. අපි මොකක් හරි දෙයක අපි ආශාවකට හෝ මොකක් හරි යම්කිසි සිතුවිල්ලකට යම්කිසි හැඟීමකට අපි ඇලෙන්න ගියොත් එහෙම මෙතනදී මේ ෆ්ලෝ එක බ්ලොක් වෙනවා. ඒ ක්‍රියාවලිය නිසා තමයි අපි ගොඩක් දොරට අපිට යම් යම් දේවල් ලැබෙන්නේ නැත්නම් එහෙම නැත්නම් අපිට අවශ්‍ය දේවල් සිදු වෙන්නේ නැත්නම් මේ ක්‍රියාවලිය නිසා. ඒක වෙන්නේ එතකොට අපගේ අනන්‍යතාවය තුල. ඒ අනන්‍යතාවකේ රාමුව තුල අපි කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා, අපි වෙයි කියලා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා, තව කෙනෙක් ඒ දේ කරේ නැත්නම් අපි ඒකට අකමැති වෙනවා. මෙන්න මේ විදිහට අපි බලාපොරොත්තු වෙන රාමුවක් තියෙනවා. එතකොට මේක නිසා තමයි මේ ෆ්ලෝ එක ගොඩක් වෙලාවට බ්ලොක් වෙන්නේ. කියන්නේ යම් කිසි දෙයක් සිදු වුණොත්, යම් කිසි සිදුවීමක් සිදු වුණොත් එම් බාහිර අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට සිද්ධ වුණොත් එහෙම ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපි ඒ ගැන හිතන්න ගන්නවා මේ දේවල් මෙහෙම වෙන්නේ, මේ ආණ්ඩුවේ මේ වගේ දේවල් තියෙනවා, පොලිටිකල් විදිහට සමාජයේ මේ වගේ දේවල් තියෙනවා, මේ මිනිස්සු මේ විදිහට හැසිරෙනවා, ඒකින්ද මට මේක ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ වගේ අනවශ්‍යම දේවල් පවා අපි මේ විදිහට හිතන්න ගන්නවා. ඒත් එච්චර දුර යන්න ඕනේ, තමා තුල තියෙන දේවල් පවා අපි මේ අපේ සිතුවිලි වලට පවා අපි හසු වෙලා ඒ දේවල් අපි දිගින් දිගටම හිතන්න ගන්නවා. එතකොට ඒ තුල මේ ෆ්ලෝ එක, මේ රිද්මය නැති වෙලා යනවා. ඒ රිද්මේ කරනවා. එතකොට ඒවත් තමයි අපි බ්ලොකේජස් කියලා කියන්නේ. අපි දැන් දියල්ලක් හෝ මොකක් හරි වතුර පාරක් ගලාගෙන යනකොට අපි ඒ දේවල් බ්ලොක් කරොත් එහෙම ගල් තියලා. එතකොට ඒ දේවල් හරියට ඒ ෆ්ලෝ එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ වතුර පාර එක එක දිහාවල් වල යනවා. එන්න මේ විදිහ දෙයක් තමයි. එතකොට අපි මේ සිතුවිලි වල වෙන ක්‍රියාන්විතය, ඒ වගේම අපේ ජීවිතයේ වෙන ක්‍රියාන්විතය අපි තුන්වෙනි පාර්ශවයක් ලෙසින් බලාගෙන සිටියි. තුන්වෙනි පාර්ශවයක් ලෙසින් බලාගෙන සිට ඒද ඒ කියන්නේ අපි ඔබ්සර්ව් කිරීමක් තමයි මෙතෙන්දි කරන්නේ. එතකොට අපි මේ දේවල් බ්ලොක් කරන්න යන්නේ, මේ දේවල් වෙන ආකාරයටම අපි ඉඩ දීලා ඉන්න. ගොඩක් දුරට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳම විදිහ තමයි අපගේ සිත. විනාඩි 5ක් 10ක් අරගෙන අපගේ සිතේ වෙන ක්‍රියාන්විති අපි බලාගෙන සිටින්න. ඒ තුළින් අපිට හැකියාවක් ලැබෙනවා කොහොමද මේ ෆ්ලෝ එක වෙන්නේ කියලා. අපි එතකොට මොකක් හරි අපි අකමැති හෝ කැමැති හෝ සිතුවිල්ලක් આવත් අපි ඒකට ඇලෙන්න හෝ ඒ සම්බන්ධව ගැටෙන්න යන්නේ නැතුව අපි මේ සිතුවිලි ක්‍රියාවලිය දිශා අපි බලාගෙන ඉන්නවා, අපි ඔබ්සර්ව් කරනවා. අපි එතකොට තුන්වෙනි පාර්ශවය විදිහට තමයි එතෙන්දි කටයුතු කරන්නේ. ඒ තුළින් ඔබට හැකියාවක් තියෙනවා මෙවැනි ඉන්ටියුෂන් එක වර්ධනය කර ගැනීමත්, ඒ වගේම මෙවැනි ඉන්ටියුෂන් එක විදිහට ලැබෙන මැසේජස් වල මැසේජස් කොහොමද ඔබට එන්නේ කියන ආකාරය, ඒ වගේම ඔබ තුළින් ඒවා මතුවෙන ආකාරය සහ සිතුවිලි සහ මේ මැසේජස් අතර වෙනස, මේ සියල්ලම දැක ගැනීම හැකියාවක් තියෙනවා මේ සිම්පල් එක්සර්සයිස් එක. ඊළඟට පස්වන කාරණය තමයි එතකොට මේකට සම්බන්ධ වෙනවා අපි කලින් සඳහන් කරපු ගොඩක් දේවල්. එතෙන්ද අපි කළ යුත්තේ අතරම අපි යම් ක්‍රියාවක් කරන අවස්ථාවේදී ඒකේ රිසල්ට් එකෙන්, ඒකේ ප්‍රතිඵලයෙන් අපි සම්පූර්ණයෙන්ම ඉවත් වීම. අපි ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්නේ නැතුව යම් දෙයක් කිරීම. ඒකට මේ කාරණේ ඉතාමත් ගැඹුරක් තියෙනවා. සරල වශයෙන් තමයි මම ඔබට පැහැදිලි කරන්නේ. මෙතෙන්දී අපි හැමතිස්සෙම ෆ්ලෝ එකේ අපි යම් කිසි අපි රිසල්ට් එක කියන එහෙම නැත්නම් ප්‍රතිඵලයෙන් අපි ප්‍රතිඵලය නිසා අපිගේ සිත බ්ලොක් කරලා නැහැ මෙතෙන්දී. සම්පූර්ණ ෆ්ලෝ එකේ සම්පූර්ණ රිද්මය තමයි මෙතෙන්දී පවතින්නේ. ඒ වගේම ඔබට මේ රිද්මේ ඉන්නකොට යම් කිසි දෙයක් ලැබෙන්න තියෙනවා. ඔබට ලැබෙන්න යම් කිසි සුදුසු දෙයක් තියෙනවා නම් ඒ දේ ඔබට ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ වගේම පුණ්‍ය ශක්තිය කියන එක ගොඩනැගෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය තුළින්. අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැතුව තමයි අපි හැම ක්‍රියාවක්ම කරන්නේ. ඒ වගේම මානසිකව කරන ක්‍රියා සහ භෞතිකව ශරීරයෙන් කරන ක්‍රියා දෙකම මේකට අයිති වෙනවා. ගොඩක් දුරට ඔබ මේ ෆ්ලෝ එකේ නිසා, මේ රිද්මේ නිසා ඔබගේ සංඛ්‍යාතය ඉහළ මට්ටමක වාතියි. ඒ නිසා ඔබට ඇත්තටම මේ සදාහන් කරපු දේවල් සහ සදාහන් නොකරපු ගොඩක් දේවල් අත්විඳින්න ලැබෙයි. මෙන්න මේ වගේ අවකාශයක ඔබ ජීවත් වෙනවා. මේ විදිහට ඔබට හැකියාවක් තියෙනවා ඔබ තුළ පවතින මේ ස්වයං ඥානයේ ඉන්ටියුෂන් එක, එහෙම නැත්නම් ඉනර් නොවින් සහ තව විවිධාකාර නම් වලින් හඳුන්වන මෙම ඥානය අවදි කර ගැනීමට. ඒ වගේම මේක ඔබ තුල පවතින ඥානයක් නිසා ඔබෙන් වෙන් වූ දෙයක් නෙමෙයි. හැම මොහොතකම මේ ක්‍රියාමතිය ඔබ තුල සිද්ධ වෙනවා. ඔබට තියෙන්නේ මේක පැහැදිලිව දැකීම පමණයි. කියන්නේ ඔබ සාමාන්‍යයෙන් ඔබගේ සිත්‍රිවලිය වලින් වැහිලා තියෙන, ඔබගේ අනන්‍යතාවයෙන් වැහිලා තියෙන මෙම ස්වභාවය අවදි කර ගැනීමට, ඒ කියන්නේ පැහැදිලිව දැකීම තමයි ඔබ කරගත යුත්තේ. මම සඳහන් කරපු විවිධ කාරණා තුළින් ඔබට හැකියාවක් තියෙනවා පැහැදිලිව ඔබගේ සිතුවේ තුළින් මේ ඥානය වෙන් කරලා හඳුනා ගැනීමට. ඔබ මේ කාරණා ප්‍රැක්ටිස් කරොත් එහෙම ඔබට මේක තවත් තීව්‍රව දැකීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ වැදගත් තීරණ ගැනීමට පවා මෙම ඉන්ටියුෂන් එක ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. හොඳයි, මේ පිළිපද ඔබට තවත් වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් අන්තර්ජාලයෙන් ඔබට තව දේවල් දැනගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක මේ සදාහන් කරපු කාරණා ඔබට හරියටම තේරුන්නේ නැත්නම් තව කීප වතාවක් ඇහුවොත් එහෙම ඔබට මේ දේවල් සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න මේ දේවල්, මොකද ඒක ඉතාමත් වැදගත් වෙනවා ඔබගේ ජීවිතයට. හොඳයි, ඔබ අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔබට හැකියාවක් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කිරීමෙන්
මේ channel එකේ ඉදිරියට එන videos වල notifications ලබා ගැනීම. ගොඩක් දුරට අපි ඉරිදා හවස තමයි අලුත් video එකක් නිකුත් කරන්නේ. ඒ අතර වාරයේදී වෙලාවක් තිබ්බොත් එහෙම මට හැකියාවක් තියෙනවා ගොඩක් දුරට සතියේ මැද දවසකත් video එකක් out කිරීමට. හොඳයි අපි අලුත් video එකේ නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.